ඔය අනුරු කුමාර සහෝදරයා මේ දැන් NPP රැස්වීම වල යනකොට ඔය ඔය අභිධිමත් ශ්‍රේෂ්ත්‍රයේ ඔබතුමා ඔය කියාගෙන කියාගෙන ගිය ටික තියෙන ඔක ටික වමට අයිති දේවල් ටිකක් තමයි ඔය ටික. ඔය කතා කරන්නේ නැහැ නේ මොකෝ එහෙම වෙන්නේ. දැන් ස්පා කිව්වොත් එහෙම දුවනෝ. ඒ කියන්නේ දන්නේම නැහැ ඒගොල්ලෝ ස්පා කියන්නේ. මම කියන්නේ ඒක තමයි මේ මෙතන කීයක් විතර ඉන්නවා. ස්පා විතරක් නෙවෙයි හැම කෙනාම මේක දැක්කම මේක ඇවුම දුවනෝ. දුවනෝ. මේ දුවල මේ පස්සේ ඉස්සන්න බෑ. මේක මේක දැන් රටේ ක්‍රියාත්මක වෙනෝනේ. ඔබ දන්නවනේ. තරවදු වල ඉඳලා බත්තරමුණේ ඉඳලා 75 කියලා දිනනවා. ආ. ඒක කොහොම සාධාරණ කරන වැඩද? ආ. ගොඩක් කියව අසාධාරණ වෙනවා. ඔව්. එයා මද්ද්‍රව්‍ය ප්‍රශ්න දිනනවා. පොලිසිය වැඩියත් මුර්තියෙන් කරනවා. පොලිසිය අනවශ්‍ය විදිහට වැඩියත් වෙනවා. වැඩියත් වෙනවා. ඒක නිසා මේක මේ අවිධි මං කියන්නේ මේ මම පටන් වෙන පුද්ගලික මේ පටන් ගන්න තියෙන වෙන කතාවක් මං කියන්නේ දැන් ඔය ලයික් මේ අන්දියක් ගන්න ඉංගන මිනිස්සු ඉන්නවනේ ලයික් කරනවා ගන්න මම එක රටක දැක්ක ඒ මිනිස්සු ඉංගන කන්නේ ඒ මිනිස්සු වතුර බෝතල දැම් කුණා තියාගෙන අර එක්කෙනෙක්ගේ අයිස් පෙට්ටිය දිනවා අයිස් පෙට්ටිය ගිලා අර ට්‍රැෆික් ලයිට් එකේ වතුර බෝතල කුණා ලස්සන යුනිෆෝම් දාලා කැප් එකක් දාගෙන සබද්දයක් දාගෙන ගෑනු ළමයි රස්සාව කරනවා. උදේ රස්සාව කීයද? හොඳ ආදමක් තියෙනවා. අපේ රටේ එහෙම තියෙනවද? අපේ රටේ ජනරජම අංගා කරනවා. ඉතින් ජනරජම මාළේ කඩාගෙන යනවා. මේ අවිධිමත් සේ නැවත මේ මිනිස්සු රස්සාවක් කරනවා. මම කෝච්චියක මේ යාචකෙ දෙන්නේ. ස්පේන්නේ දෙන්නේ මොකද කරන්නේ මේ රටේ? එක්කෙනෙක් සින්දු කියනවා නෝනා. මාත්‍ය බෙරයක් ගන්න. මේ දෙන්න ගල් කිසිම අන්දගොළුයි කියන මේ දින කස විවාහ වෙනවා. ඒගොල්ලෝ රස්සාව තමයි දෙන්න ඉඳලා සින්දුවක් කියනවා. මේ සින්දුව කියන එක කොච්චින් බස්සෙක කොච්චර සාධාරණයිද? එහෙම සිංහා ගන්න නෑනේ. අන්තිම මේ වගේ ශේෂ්ඨ යාචකයන් උනොත්තරි. උටත් ගෞරවයෙන් අභිමානින් තියන්න. දැන් මේ ඉන්නවා දැන් ඒගොල්ලෝ අතු ගන්න දිනවා ස්විප් කරනවා කොච්චර දවල් තියෙනවද කරන්නේ? ඒ දේශපාලනේ වෙනුවෙන් මම ඕන තැනක ඒක කරන්න මම කැමතිලා ඉන්නේ.